නැගිටලා ගියා නේද? ගියා ගියා ටීචර්. ආ ඒක තමයි ඒක තමයි මේ ටක් දාලා ආවනේ. මෙදාසරේ ලකුණු හොඳයි ටීචර්. යාගේ මන් දැම්ම ටීචර්ට. ආ මේ ලකුණු කීයද? මොකට මේ සැරේ දුස්සනියා? මේ සැරේ මෙදාසරේ පස්සනියා. පළවෙනි අල්ලමු ඈ. ලකුණු ටීචර්ගේ වට 90 ගණන් 80 ගණන් තියනවා. 100 100ක් ගත්තා එක දවසක්. අන්න රත්තරම් පුතා ආසයි නැගිටලා යන්න මේ බයලවිලා ඉන්න ඕන හොඳේ ආසයි මේ වා නෙමෙයි අත්ත කිසත් පාස් ආත්ම සතුටුයි හරිම සන්තෝෂයි බාන්න ඕනේ ආ මාන්සිකා අම්මා ආදරේ තරම් මා ආඩම්බරෙන් කියන්නේ අන්න එහෙමයි අම්මලා හරි ආඩම්බරයි තමන්ගේ දරුවෝ ගැන දැක්කද කියපු ආඩම්බරේ ආ එහෙම තමයි අම්මලා පුතේ හරි ආසයි ආ මන්සිකාගේ ලකුණු ගැන තමයි කිව්වේ. ගෝබන් ඒ වගේ ගොඩක් ලකුණු වැඩි කරගත්ත බබලා තුස්සන් මන්සිකා වගේ. මන්සිකා නිකන් මගේ නම වගේ. හරිෂිකා මන්සිකා. කොමාර තුස්සන් හොඳ ළමයි. ඒ අම්මගේ තිබුණු මූණේ ආඩම්බරේ දැක්කම ඇඟ හිරි වැටෙනවා. හරි ආසයි. මාන්න ලස්සනට කියන අපේ පුතාට ලකුණු ඉච්චලයි. අම්මව රජිනක් වගේ එතකොට මට පෙවුනේ මේ පැත්තට. ඔය ලස්සනේ ඔලේ අම්මා hina වෙනාට ආසද? ඔගොල්ලෝ අම්මා hina වෙනාට ආසයිද? කොබඳ ආසයි ටීචර් කියනයි. ආසයිනේ. ආසයි නේද? ආ එහෙනම් චූටි වැඩක් කරන්න තියෙන්නේ. වැරදුනාට කමක් නැහැ. ටීචර් වැරදුනාට කමක් නැහැ කියන්නේ ඔක්කොම වරද්දා ගන්න කියලාද? අනේ නේ. මම පන්ති පළවෙනිවොත් මට දැන් ඕන දානවා chat එකට. මේ ඔක්කොම වරද්ද ගන්න කියන නෙමෙයි කියන්නේ වරදින තැන බලා ගන්න. ඇයි මට වැරදුනේ කියලා දුක් වෙන්නේ? ආය වරද්ද ගන්න නැතුව බලා ගන්න. තේරුණාද? එතකොට මම පුතාට ආය වරදින්නේ නැහැ. මේ පේපර් එකේ ලකුණු අඩු වුණත් ඊළඟ පේපර් එකේ ලකුණු වැඩි වෙනවාම. තේරුණාද? බලන්න මු ටීචර් වෙච්චර ලොකු එකක් අටු වැඩ කරන්න උත්තර හොය. ඔයාලා හදාන්න ගෝගොල්ලෝ මට වඩා ලොකුයිද පොඩිද? ටීචර් වඩා ලොකුයිද පොඩිද? පොඩි නේද? එහෙනම් ඇයි කටු වැඩ හරියට කරන්නේ නැත්තේ? හොඳට තත්ත දිග හැරලා හදාන්න උත්තර හරියනවා. උත්තර පේනවා. අපි යමු ඊළඟට. පුදුමයක්